සංසාරයේ මේ බුද්ධෝත්පාද කාලයක සිදුවෙන්නට නියමිත කිසිවක් සිදු වූ බවසනටුවන් කරා. පින්මතිදැන් ස්තීරයිනද මේ දෙන්නම මොකද ආය කවදාවත් ඉප දෙන්න නෑ කියන තීන්දුව ගන්න වනේ දෙ න සෝවාන් මාර්ගයට පත්වෙනවා කියන්නම තව බවහතකින් එක්කු නිවන්දකිටන්න ඕනේ නැ ඉට මෙහා නිවන්දකිින්ට යයි කවදාවත් දුගතිය උපදින්නේ නෑ. ඉප දෙන නෑ කියනවට වැඩිය නිවැරිදිම කතාව තමයි පොද බවහතක් යන පුළුවන් අය දුගතියේ උපදින්නේ නෑ කියන තිීන්දුව ගත්තා වගේම ස්ථීරයි සංසාරයෙන් ගැලබෙනවා කියන තීන්දුවත් ගත්තා. දැන් මහරහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය පුත්තයන් වහන්සේ පිළි අරගෙන. උන්වහන්සේට අනුශාසනා කළා. ඇති අිධර්ම ගෙන ගත්තා දැන් ධර්මවිනය ඉගන ගන්න වඩින්න තියෙනවා පාටලී පුත්්‍රයට පැලලුප නුවරට අශෝරාමිට අශෝකරාමගෙන් නාලතියනවද අශෝකරාමගෙන් නාලතිනොද මව කියනමේ පාටලි පුත්‍ර අසෝකාමග. රමි කියන පන්සලට යන පිංගතුන්ට එක පාරටම අසෝකරාමි කියල මතක් කෙන්න්න ඇති. පංවත්නී තුංගනි ධර්ම සංගයනාවෙන් දහම් පණවිඩය දූත පිරිස්හරහා යවන ලද දේශාතර ඔබට මතකද ඒ දූත පිරිස්සරහා මෙ දහම් පතුරෝනකට ඒ උතුම් වූ තීන්දුව එවතුම් වූ සාකච්ඡාව පාටලී පුත්‍රයේ සිදු කරුණු බව. පවත් එම් අශෝකාරමි කන්නේෙ සමි සතන නෙවේ. අසෝකරාමි කෙන්නේ සේමි සිතන නෙවේ. අස්සෝකාරාමට දැන් යන්න කිව. පංවත්න ගව් යොදුන් ගානක් තුරයි. පංවත්න මම හිතන මං ඔබට න වැරදි කරන්න වුණ කියලා. යොදුන් සීය තියෙන්නේ අසෝකරාමිට අසගුත්ත මාරාතන් වහසේ මොන ගැන තැනට කියලයි මඟබට කලින් මතක් කළේ මන්ද සංසෝ දෙනයක් කරන එකට මේ මොකදද යොදුන් සීයක් දුරයි අශෝකරාමිට. පින්වත්නී. සාමේනී මෙ දෂ්කර ගමන බයිවිා නාගසේන ඔබට සියලු ප්‍රත්තිපසුක ලැබි. එදාම පිින්වත්න නාගසේන හාමුදුරු මඟට වැඩිය ගමම් වාහනයක් හම්බුරණ. එදා පාටලී පුත්‍රේ සිටුතුමා වෙළදාමය වෙල්ලා ගැල් පන්සීයක් එක්ක ආපහු තමන්ගේ ගමරට බලා යන දවස මේ ස්වාමීන් වහන්සේෝ දැකලා වාහනෙන් අතර කරලා ස්වාමීනි කොහෙද වඩින්නේ පාර්ලි පුත්‍රයට එනම් මාත්‍යක වඩින් පුළුවන් අපිටත් තොම් වෙච්ච වෙලාවල් තිය පි වන්නේ අපිත්ඔ හිටි ගමන් දුර ගමන් වඩින්ට මඟ ඉන්නකොට අපේ දායකව ඇවෙල්ලා කොහෙද වඩින්නේ කියලා හලා වඩම්මන්ගේ පවස්සා මට මතක් වුණා ඕක කියේවදදී සසර පූර් වාසනා මහිම එකක හැටි බලන්නුව. නැත්තන් හිතන්නක කිෝමීට දෙදහක් ලේසි වැඩද්ද කියලදන්. මේ ලංකාව දෙවුන්දර තුළු සිට පේදුරු තුළුවටත් වඩා දුරනේ. එතකොට ඉච්චර දුරක් දවස් කීයක් වඩින්නද. මගදිගට දානමාන ලැබෙනවා සෝන්ද සහල් බතින් ආහාරපාන පෝජාවෙනවා. උපස්සාන ලැබෙනු අතර මග නවාතැන් ගන්න දවස්ගානක් කයන්න ඇතින. ඒ නවාතැන් ගත්ත තැන්වලදී පාටලී පුත්‍රේ සිටුතුමා තමන් ගෙනාපු දානේ කෑම හාමුදුරුවන්ටත් පූජා කරලා උන්වහන්සතක සාකච්චත් කරනවා. ඔබවහන්සේ බුද්ධ වචනයහෙම දන්නවාද කියලාන මං බුද්ධ වචන ටිකක්නා දන්නවා. මටික් කියල දෙන්න වෙ. ඔන්න බලට පින්වත්න ඒවා මොන ගැන හැට. ය මොන ගැහනට ම කියනද ඔබයි මයි අද මේ මොන ගහැන එකත් සමාට අද මෙතන ඉන්න පුරුවන් මේ දේශනාවාන්ඩ දුරෝයිද ලාපු කෙනෙක්. අපේ මොනගැහෙම කියනවා සමහර්රයව කුසලයක් මයි. පඩි හාන්දර කෙනෙක්ඉන්න පුරුවන් අපිට මොන ගැහෙන්නේ කුසලෙටමයි. පින්ංවත්නී. සිටතුමා මුණ ගැහන්නේ සංසාරකුසලකට කාගෙද දෙන්නගෙම ඒකත් ඔන්නන් අපිට කියන්න පුළුවන් එක ගලකින් කුරුල්ලු දෙන්නෙක් විදගත්ත වගේ වැඩක් කිය. මොකද එතනත් අපූරු සිද්ධියක් එනවා උන්නහන්සේ මේ සිටතුමාට ධර්මය කියල දීලා සිටතුමා නිර්වාණ ගාමී මාර් මාවතෙහි ප්‍රථමපියවරතිබ්බා. ඔහුද නිවැරදි දැක්ම ඇති කර ගත්තා. සෝවාන් උත්තමයෙක් බවට පත්වනා. පින්වත්න ආංගේ වෙලාවේ. ඒ සිටිතුමා ලබාගත් දහම් ඥානය සමඟ උන්වහන්ස ගැන පැහැදිලා. දුරටත් ්‍රද්දහාාවෙන් ඇ අපූ පස්සාන කරලා අසෝකාරාමි කිිට්ටුවටමගේ හිල්ල සාමීනි මෙන්නම තිනෙගේ හා තමයි අශෝකාරාමි තියෙන්න කියලා උන්න්නහන්සිට වඩින්න කියලා තමන්ගේ ගමන පිටත්තුනා. අමතක කළේ නෑ රක්තවරණ කම්බිලියක් ්‍රියන්දාාසයක් දිගයි අටක් පලලයි කියල තමයි කියන. රක්තවරණ කම්බිලියක් පූජා කරනවා උන්න්නහන්සේට පිරිකරක්විදියට උන්වහන්සේ පිරිකරත් ලබාගෙන වැඩම කළා අශෝකාරාමිට එතකොට ඒ අශෝකාරාමිට වැඩම කරාට පස්සෙ පින්වත්න එහිදී උන්වහන්සේට ධර්මය සහ විනය ඉගෙන ගැනීම සඳහා අවස්සාාව ලැබෙන දම්ම රක්කිිත කියන හාමුදුරූ හර. ඔබට මතකද යෝන දම්ම රක්කහිත කියලා හාන්දුරු කෙනෙි නමක් තිෙනවා යෝනක දම්ම රක්කිිත කියලා රාතන් වහන්සේ කෙනෙක් ගැන දම්ම රක්කිත කියලා සාමින්වහන්ස කෙනෙ තමයි වැඩයින්නේ මේ පන්සලේ. උන්වහන්සේ තුම් මාසයක් ඇතුළත සූත්‍රී ගැවා විනේ ගැනවා සූත්‍රවිනේ දෙකේම අටාවත්ති ගැනු. ඉින්වති අටුවවාපොත් කියල දැන්ව අපි කියවන මුද්‍රිත පොත ගැන නවම කියන්නේ අටුාව කියල විතිර අදහස් කරන්නේ ඒ සූත්‍රවල විස්තරයට එක පොතත් තියන්නම කිය එකක් නෑන දන්න පොතත්යන්නේ. සූත්‍රවල විස්තර ගැනවා. සූත්‍රවල ආර්ථකථන ගැන්වා. අර්කථනය ගැන්නවා හැබ අපි කතාවට කියනවා පෙලා යටටවාාවයි දෙකමි ගැන්නවා කියලා. එක්කොම ඉගෙනගෙන මාසයයින තුම්මාසකින් ධර්මය ඉගෙන ගත්තා තුම් මාසකින් අටු අවඉගෙන ගත්තා. එක්කොම ඉගෙනගෙන අවසන් වෙලා දැන් ගුරුහාමුදුරුවෝ දන්නවා ගෝලයාට දැන් තමයි කියන්න ඕන නිය මකතාවතියෙන් මකත්ද කතා ක් රජජුරු අම්බ ක තව සුදුසුකම් ම තව සුදුසුකම් මද උන්නසට වදාලා ගොපල්ලික් අනුන්ගේ හරක් බලපුුවම දුකවි තරයි බලන කෙනාට කිරි ගොම ආදායම් මොක්කොම අයිතිකාරයට. ඔබත් ධර්මඒගනගත්තට වැඩක් නෑ. අනුන්ට කියල දුන්නට වැඩක් නෑ. තමන් අබෝධ කරගත්ත නැත්තං. අනුන්ගේ හරම් බලන ගොපල්ලෙක් වෙඩෙපාකිවා. පොඩි ආන්දුරේ කොටස කිය දදි මටත් අදින් දැනුන මේක. අපිත් එසේ විය යුතුයි කියලා. මේ අනුන්ට බණ කිය කිය හිටියට තමන්ඒ ධර්මය. දනැ ප්‍රතිඵලය අනුන්ට මහන්සිය තමන්ට වයි. ඕක මතකද දම්ම පදේ ගාතාවක තියනවා. අපපම්පිච්චේ සහිතං බාස මානෝ නතකරෝහෝති නරෝ පමත්තෝ ගොපගාවන් ගණයන් පරේසං නභාගවා සාමඥස්ස හෝත ධර්මය ඉගෙනගත්තට වැඩක් නෑ බොහෝ ධර්මය බෞුම්පිචේ සහිතන් භාසමානවා. බොහෝ ධර්මය ගෙනගෙන. අනුන්ට කිව්වත් තමන් පිළිපදිින් නැත්තන් අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේ ඔහු මහනකමුට සුදුසු නෑ පින්වත්න ආය වැඩිවෙලාගේ නෑ එදාරෑම් නාගසේන තෙරුන් වහන්සේ අත්තිශය වීර්රීෙන් යුක්තව. අත්තිශය වීර්ියං හිත්තව තමන් සතු අවබෝධය යොදාගෙන පිංමත්නී. තමන් සතු අවබෝධය යොදාගෙන ප්‍රත්ථම ධ්‍යානේ දති අධ්‍යානේ, තෘතිී අධ්‍යානේ චතුර්ත අධ්‍යානය ආදීකොට ගත්ත. ධ්‍යාන සමාපත්ති ලබල, දිවැස දිව කන පෙරබවේ දන්නානුවන මතු බවේ දන්නානුවන, අන්සිත් කියවේ හැකිනුව නාදී කොටගත්ත හැකියාවන්ද සහිතව අර්ථයද ධර්මයද එහි නිරුක්තියද පැහැදිලි කළ හැකි ප්‍රතිභාව සසිරින්ගෙන ඒවා දැතිව සිවු පිලිසිබියා මහරහතන් වහන්සේ නමක් පවට පත්්‍රී වදාලා. පින්වත්න ඒ මොහොතේ. මිහි කත චලනය වුණා එහෙමයි ධර්මය සඳහන් වෙන්නේ දෙව් බමුන් සාධනාද පැවැත්තුවා දිවෙම උපහාර පැවැත්තුවා මේ සිදුවීම නාගසේන මහරහතන් වහන්සේ බවට පත්වී හමාරයි පින්වත්න ඒ කියනවා මේ නාගසේන හාමුතුරු දැන් සුදුසුයි කේටද ජවේ ලෝකින් දල මහිටාබපු වැඩේ පින් අති තාම කතන්දරය කියන්නේ තව වැඩේකිවෙන මේ මිනිදුනාග සේන සංවාධය තියෙනව පින්වත්න මුල්ම පාලි ගන්තය මුල පාලි ග්‍රන්තය සඳහගලා තියෙනවා කියනවා ප්‍රශ්න තුන්සිය හතර රජ්ජරු අහන නමුත් ඒව සිංහල පොත ය හීනටිකුඹුරේ සුමංගල හාමුදුරුවෝන්ගේ පරිවර්තනයෙන් අපිට හම්බ වෙන ය කීර්තිස්්‍රී රාසිංහ රජ්ජරුවන්ගේ කාලේ සිංහලට පෙරලාපු පොතේ තියෙන්නේ මිලිඳු රජ්ජුරුව හපු ප්‍රශ්න දෙසය හැට දෙකයි. තැන් අද දෙසිය හැට දෙකෙන් තවයි එකක්වත් ඔබට කියල දුන්න නෑ කියමතක තියක. දව කීයක් මේ දේශනාව කරන්න විතරන්නේ. පංවත්න ඒ උතුමන් වහන්සේ අවැසි සුදුසුකම ලබා ඉන්න වෙලාවේ දැන් රක්කිත තලයට නැවත රැස්සුනා රහතන් වහන්සේලා දැන් සුදුසු වෙලාවයි රැස්වෙලා පනිවිඩයක් එෙවනවා පනිවිඩයක් එෙවනවා නාගසේන මහරහතන් වහන් සිට වඩින්න කියලා ශ්‍රක්කිිත තලයට. පින්.